පින්වත්න අද ධර්මදේශනාව සිද්ධ කරන්නේ අපධාන පාලයේහි එන ඉතාම සුවිශේෂ අපධානයක් මූලික කරගෙන ඔබට ඉතාම වටින ධර්මකාරණාටිකක් පැහැදිලි කරලා දෙන්න ඕන නිසා, මහා ප්‍රජාපති ගෝතමී අපධානය ඇසුරු කරගෙන මේ දේශනාව සිද්ධ කරන්න මාදහස් කළා. ඔයතු දන්නෝ මහාප්‍රජාපති ගෝතමී කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සුළු මව. ඔබට මතගයි පංසීයක් කාන්තාවරු පිරිවරාගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ල අවස්ථා කිහිපයකදිම මහාප්‍රජාපතයේ ගෝතමිය පැවිද්ධඉල්ලවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අවසාන වතාවට ස්වාමීනී ඇයට අනුකම්පා කරන්න කියල සිහිකලාට පස්සේ අස්ට ගරුධරම්ම පිළි අරගන්න කැමතිනං. භික්‍ෂුුණීන් පැවිදි කරන්න නැත්තම් භික්‍ෂුුණී ශාසනය ඇතිකරවන්න මේ කාන්තාවරුන්ට පැවිද්ධ ලබල දෙන්න භාගිවතුන් වහන්සේ සිහිකලාට පස්සෙ තමයි අස්ටගරු ධරම පිළි අරගෙන මහා ප්‍රජාපතිගෝතමී ඇතුළු පංසීයක් දෙනා මේ භික්ී නැත්තම් භික්‍ෂුණී සංඝයාතරට එකතුුණේ. ඇය දැන් පැවිදි වෙලා අවුරුදු එකසිය විස්්සක් ඇගේ ජීවිතේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියගේ අවුරුදු එකසය විශ්සක් පිරෙනකොට ඇය කල්පනා කළ දවසක් එතුට භාග්‍යතුන් වහන්සේ වැඩහිටිය විශාලා මහනුවර කූටාගාර සාලාවේ මහාප්‍රජාපති ගෝතමී තෙරණී ඇතුළු පංසීයක් තෙරනිවරු වැඩහිටිය ලස්සන ආරාමයක මේ විශාලා මහනුවරම තිබුණ. දැන් ඇයට අවුරුදු එකසි විස්සයි මහාප්‍රජාපති ගෝතමයද ඇ දවස කල්පනා කළා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින්. නந்துනන්ந்த රහුල කිය උතුමන් වහන්සේලාත් පිරිනිවන් පාන්න කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න කලින්, ගෝතමී තෙරණියවෙච්ච මම පරිනිර්වාණයට වඩි ඕන කියලා. මේ අදහස එනකොටම පින්නත්න, මහපොළොව කම්පාවට පත් වනා. ඔයත්තු දන්නවා සමර මහරහතන් වහන්සේලාගේ මහරහත් උත්තමියන් වහන්සේලාගේ ජීවිතයේ සමහර සිදුවීම් වෙනකුට මේ මහපොළව කම්පාවට පත් වනා. ඒ ඇයිඒ. මහපොළොවට දරාගන්න බැරිතැන් තිබුණාව, සමහර මහරහතන් වහන්සේලාගේ මහරහත් උත්තමියන් වහන්සේලාගේ සිදුවේ එතොට භාග්‍යවතුන් වහසේ ගැන කවර කතාදන ග භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ අවස්ථා කිහිපයකදිම මේ මහපොළොව කම්පාවට පත් වුණා. එනිසා දැන් මහපොළොව කම්පාවට පත්වෙනකොට අර පන්සීයක් අනිකුත් රහත් තෙරනිවරු මහාප්‍රජාපති ගෝතමී තෙරණිය ළඟට වැඩම කරල අහනෝ ගෝතමිය මහපොළවත් කම්පාවට පත්වෙනවා දෙවිවරුන්ගේ අඩන සද්දහෙනවා වටපිටාවෙන් විශාල සද්දහෙනවා කම්පාවට පත්වන සැබෑවටම ගෝතමිය මොකක් නිසාද මේ මහපොළව කම්පාවට පත්වෙලා මේ අඩන සද්දහෙන්නේ එතොට ගෝතමී කියනවා මං කල්පනා කළ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන එක මම දකින්න හොද නෑ. දකින්න හොද නෑ කියල කියන එක අසුභයි කියන එක නෙවෙයි. උන්හන්සේ පිරිනිවන් පාන්න කලින් මම පිරිනිිවෙන්න ඕන දැන් සමහා අම්මල කියනවා නේද. මගේ දරු දරුවන්ට කවදාගවත් මංජීවත් වෙලා ඉන්න කන්නං කරදරයක් වෙන්නපා. මොකද මේ ඇස් දෙකෙන් කවදාගවත් මගේ දරුවන්ගේ නරකක් නපුරක්වත් මට අඩුම තරමි පේන්න හොඳ නෑ. දකින්න තියෙන්න හොඳ නෑ කියල හිතනෝ. ඒ තමයි යම්මා. ති භාග්‍යතුන් වහන්සගේ අම්මාන්නේ මහා ප්‍රජාපති ගෝතමිය. ඇය හිතුවා? භාග්‍යොතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම පිරිනිවනට වඩි ඕන කියලා. එතුරට පන්සීයක් අනිෙකු ත්‍රහත්තෙරනිවරුන්ට කියනවා මං කල්පනා කළේ මෙන්න මේ අදහස. මේ සියලු දෙනා වහන්සේලාට කලින් මම පිරිනිවනට වඩි ඕන. පින්වත්න බලන්න මේ පංසීයක් දෙනාටම මහාප්‍රජාපති ගෝතමිය හිතනකොටම, මේ පන්සීයක් දෙනා වහන්සේලාට මනැත්තං උත්තමාවියන් වහන්සේලාටම අර සිතුවිල්ල මැතිවෙලා. ඒ කියන්නේ? අනිත් පංසිය දෙනාමත් කල්පනා කළේමුකක්ද. අපිත් පිරිනිවනට වඩි ඕන. කාටකලින්ද භාග්‍යෝතුන් වහන්සේට කලින්, සාරිබුත්තමොක් ගල්ලාන උතුමන් වහන්සේලට කලින් අනද නන්ද රාහුල උතුමන් වහන්සේලාට කලින්. බලන්න මේ සංසාරයේ ඉඳලා එන කල්්‍යාන මිත්‍රත්වය එතකොට පංසීයක් දෙනාම කියනවා ගෝතමිය අපි ගිහිජීවිත අතහැරල දාලාවිත් එකටමයි එකටමයි අප අතහැරලාවේ අපි නිකෙලෙස් සුනෙත් එකටමයි එකන්නේ මේ පංසිය දෙනාම රහත්ඵලයට පත්තුනෙත් එකටමයි. බලන්න කොයි තරං වටින සත්පුරු සඇසුරත් දේනේ එකටමයි නිකෙලෙස්සුනේ එක අවස්ථාවම ඉරහත් වෙන්නේ ඉඩ පස්ස කියනවා ගෝතමිය අපි එකටම නිකෙලෙස්සුනා එකටම ජීවිතය ගිහිජීවිතය ඇත හැරලාව ඒ නිසා ගෝතමිය අපි එකටම පිරිනිවනට වඩිමු අන්න දැක්කද එකකට නිවන් දකින විදිහ පිරිනිවන්පාන විදිහ අපිහිතාගිෙනි හිටියට අපි හැමෝටම එක දවසක එකටම මේ ගමන යන්න යන්න කියලා අපිට එහෙම යන්න බෑ. හේතුව තමයි එතෙන්ට එන්න නං සංසාරයේ පුරුදු කරන්න ඕන කල්්‍යයානු මිත්‍රාශරයක් තියන්නත් ඕන අපි හැමෝගෙම ප්‍රඥාව අන්නර නිකෙලෙස් වෙන විදිහට වැඩෙන්න්නත් ඕන. දැ අද ඉන්න අගේ ප්‍රඥාව එක්කෙනාට එක්කෙන අතර තියෙන ප්‍රඥාවෙන් ලොකූ වෙන සක්තියනවා. එනිසා අපි දෙන්න එකට නිවන්දකි මූ කියල හිතාගෙන හිටියත් එහෙම නිවන්දකින්න අපහසුයි. තියනිසා මේ පන්සීයක් දෙනාම කියා හිටිය එහෙන අපි හැමෝම එකටම පරිනිර්වාණයට වඩිමු. දැන් හැමෝම හඬාවටෙනුව කම්පාවට පත්වෙනවා ආරකාටිකක් ඉර උදාවෙනකොට ඒ තාරකාටික අවරට යනව වගේ ගෝතමී තෙරණී ඇතුළු පංසීයක් තෙරනිවරු දැන් පිරිනිවන් පාන්න වඩින්න සූදානං භාග්‍යතුන් වහන්සේව දකින්න. අවසාන වෙලාට දැන් මේ බුදුරජාණන් වහන්සේ තැනට වඩින් අවසාන වතාවට. ඒ වඩිනකොට ඔය ඇත්තො වගේ. කාන්තාාවරු ඇවිල්ලා ඇයගේ පාමුල හඩා වැලපුනා ගෝතමිය ඔබවහන්සේ පිරිනිිවනට වැඩියුත් කාන්තාවරු වෙච්චි අපට කාග පිළි සරණත්ද. ඇයිඒ ඇය වටේ ගුඩා කාන්තාාවරු සැනසිල්ල හොයාගෙන සැනසිල්ල ලබන්න ඉදල තියනවා. ගොඩක් අයි ලැබුවා. එනිසා සමහර අහිංසක කාතාවරු ඇවිිල්ල කියලා තියෙන ගෝතමිය. දැන්ම ඔබ පිරිනිිවනට වැඩම කළු අපිට කාග පිළිසරනත්ද. අනාත වෙච්චි අපි තමත් අනාත වෙනවානීද. පිවත්න හිතන් එපා අපිට තාම සරණක් තියෙනවා කියලා. මේ බණහන් ඔ ඇත්තු තවම අනාත යසරනයි. හේතුව තමයි සද්ධරමයේ සැබෑම පිළිසරණ ඔබට ලැබුණුත් තමයි ඔබේ ජීවිත ඔබ සරණහදාගත්තා වෙන්නේ. නැත්තන් අපි හැමෝම අසරන ද නැද්ද අසරණයි. ඒ නිසාර කාන්තවුරුත් කියා හිටියා අනේ ගෝතමිය දැන්ම පිරිනිවන් පාන්න එපා අපි අනාතයි අපි අපිට අනුකම්පාාවෙන් වැඩඉන්න කියලා. එතුොට බලන්න ගෝතමිය කියන කාරණාව ගෝතමී තෙරණිය ඇය කියනවා දැන් හඬන්න කාලේ නෙවෙේ දැන් අඩන්න කහලය නෙමෙයි දැන් හිනහස් එන්න එක ැන සිනහ වෙන්න කාලය සිනහසෙන්න තමයි දැන් කාලය. දැම් බලන මහා පුදුමකතාවක් නේදමේ කියන්නේ. පිරිනිවන් පාන්න වඩිනකොට ප්‍රෘථක් ජනාය හඬනවා හඩාවැලපෙනකොට ගෝතමීතරණය කියනෝ දැම්ම අඩන්න එපා දැන් ඔබලා සිනහසෙන්න කාලය ඇයි හිනාසන්න කාලය කියල කියන්නේ. හිනාවෙෙන් ඕන කියල කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි ප්‍රජාපතිය වෙනුවෙන් දැන් මෙතන ඉන්න හැමෝ මැඩුව කියලා වැඩක් තියෙනවාද. වැඩක් නෑ. කිසිම වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. ඇය වෙනුවෙන් විතරක් නෙමෙයි පින්නවත්න්නේ. මේ ලෝකෙ කවුරු හරි කෙනෙ ක අපි අතහැල්ල දාලා මරණයට පත්වනා කියන්නකු. ඒ මැරෙන එකම මනුස්සෙක් වෙනුවෙන් කොයි තරං හැුවත් ඇති ප්‍රයෝජනයක් තියෙනවාද. ප්‍රයෝජනයක් නෑ කායිකමත් අපි වෙහෙසිලා මානසිකමත් අපි වෙහෙසෙනක විතරයි වෙන්නේ. මැරිච්චාය වෙනුවෙන් අඩල මොකද්ද ලබපු පයජය. ලබන ප්‍රයෝජනයක් තිනවද නෑ. හැබැ ඇය කියනවා දැංහඩන්න කාලයනෙ වෙයි දැන් සිනහසෙන්න්න කාලය හේතුව තමයි ඔන්න හේතුව ඇය මතු කරනවා. මම? චතුරාරය සත්‍යේ ධර්මය අවබෝධ කළා ඔන්න බලන්න සුන්දර සම ගැනීමක් හදාගන්න විදිහ මොකත් දැයි කියන්නේ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දුක අවබෝධ කරගෙන දුකට හේතුව ප්‍රහාණය කරලා නිවන උදෙසාමං ආර්්‍යස්ථාගික මාර්ගය අනුගමනය කලා එතකොට තමයි සියලුම දුක්කක් කන්දයන්ගේ නිදහස් වීමක් ලැබෙන්නේ දුකහදන හේතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන්නේ. එතුර යම් කෙනෙක් මේ දුකහදන වැඩපිළිවල නතර කළොත් සසරට එකතු වෙන වැඩපිළිවල නතර කරල දැම්මොත් ඒ පිරිණිවෙන උතුමන් වහන්සේගේ උත්තමාවියගේ පිරිනිවමම මංගල්්‍ය ඇදනෙද්ද මංගල්ලයක්. මංගල්ලයක් දැම් භාග්‍යතුන් වහන්සසිගේ පරිනිරවානය අපි මංගල්ලයක් කියල කියන්නේ වෙන මොකකටවත් නෙම ඒකෙන් කියන්නේ නෑ වෙසක් එකට ඔළු බක්කු දාගෙන නටන්න කියලා ද ඒක අරතේවත් වටහගත්ය නැති අවාසනාවන්ත ජාතියක්න අපි ඒ නිසා තමයි වෙසක් කෙනකොට දැ මේ පහුගිය කාලේ ඔළු බක්කුදාගෙන නටනවා අර මේ වට ගගහ නටනවා අමුතු මේකක් මේ මිනිස්සු විදිනවා අවු ඉතිගේ අසරන කමනේ පෙනමුකක්වත් නෙමේ ඒකෙන් කියන එහෙම සතුටු වෙන්න ඕනි එකක් කියන එක නෙවෙයි ධර්ම සංවේගේ උපදවාගන්න ඕන හේතුව තමයි මේ පංචස් කන්ධය රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචස්කන්ධය ආයි මේ සසරට එකතු වෙන්නේ සසරට එකතු වෙන්න කිය කියන්නේ උපාදාන ස්කන්ධය තියෙන තුරුම දුක තියෙනවනං උපාදාන නැත්තං ස්කන්ධයන් පිරිණිවෙනවනං ආයත් දුක හටගන්න ක්‍රමයක්ති නොද. නෑ. දැන් අපිට අපිට තාමක කරගන්න බැඩිවෙලා හින්ද නේද පින්වත්න මේ සංසාරෙක් හඳුලු හෙළහෙල යන ගමනකට එකතු නේ අපි. තාම අපේ කඳුලට නිමාවක් අපි හොලා නෑ නේද. හොල නෑ. තාම හොවෙලා නෑ? දැන් මයි අපි මේ හොයන්න ඔ ඇත්තු මේ දැන්තමයි හොයන්නේ. කොහොමද මේ කඳුල නිවන්නේ. කොහොමද මේ දුක නිවන්නේ. කොහොමද මේ සෝසසුම නිවන්නේ කියලා දැන්තමයි හොයන්නේ. ඒගට තමයි මේ සුන්දර ධර්ම අපිට හම්බ වනේ. සුන්දරධර්මය අපි හම්බුණන එකක තමයි මේ දුක නිවාගෙන අමාශාන්තිය ලබන්න. අමාශාන්තියන මේ ලෝකෙ තියන පරම සැපය, ලබන්න පුොළුවන් උපරිම සැපය තමයි අමාශන්ති නිරුවාණය. එකකටකි අවේදඉත සැපේ විඳින කෙනෙක් නෑ. ජීවත් වෙලා ඉන්න කාලයේ ලීමෙන් ගැටීමෙන් මුලාවීමෙන් තොරව සුන්දර සැනසිලි ජාදක ජීවිතයක් ගෙවනෝ, නිදහස් වූ ජීවිතයක් ගෙවනෝ. ස්කන්ද පිරිනිිවුනාට පස්සේ ආපහෝ කොත්තනකවත් ්‍රතිසන්ධිය ලබමින් මේ සංසාර පැවැත්මට එකතු වෙන්නේ නෑ එයා සසර ගමන නවත්ත ගත්ත කෙනෙක්. එනිසා තමයි මංගල්ලයක් කියලා කියන්නේ. ඇයි මේ රූපස්කන්ද වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ධය ආයිත් කොත්තනකවත් තැනක පිහිටන්නේ නෑ ස්කන්ධයන් අපිට ආයායි හම්බවෙ නෑ. හම්බවෙෙන් නැති තරමට නේද හොඳ. ඇයි හම්බ වෙන්න හම්බ වෙන්න ස්කන්දයෝ පහළ වෙන්න පහල වෙන්න තියෙන්න්නේ දුකද නැද්ද දු දුකපින්වති මේ රූපස්කන්දය කියන්නේ දුකක් තමයි. වේදනාව කියල කියන්නේ දුකක් තමයි මොකද රූපයට වේදනාවට සංඥාවට සංස්කාරවලටන මිනිස්සු තන්හා කරන්නේ ආසා කරන්න ති ආසාාව කොතනකද තන්හාය ජායතිී සෝකෝ. තෘෂ්නාවෙන් උපදින්නේ සැප නෙමි මොකක්ද. දුක දැම් බලන්න ඇය සුන්දර පනිවිඩයක් මේ කියලා දෙන්නේ. මොකදද. මම වෙනුවෙන් හඩන්න කාලය නෙමි දැන් සිනහසන්න. මකදම චතුරාර්ය සත්‍යය අවබෝදධ කලා ඒ කියන්නේ ඇ මේ මොකක්දද දේශනා කරන්නේ. මම චතුරාර්ය සත්‍යය අවබෝධ කලා ඔබලත් අඩහඩා වැලපි වැලපි හඩ හඩා ඉන්න නැත්තුව මංවගේ ධර්ම අවබෝධයක හදාගන්න කියනට නෙවෙයි ද මේ කියන්නේ ඇඒක තමයි මේ කියන්නේ හැබැයි අතනඉන්නට මිනිස්සුන්් එක තේරෙනෑ ඒ මිනිස්සුන්ටන අපිට තේරෙනවාද පින්වත්න්නේ දැම් බලන්න ඔ ඇත්තු මළගෙවල්ලුල මේ අම්මල දැන් ඔය කෙස් ඉදිලා තියෙනවනේ වයසට ගිහිල්ලා ැට අනකොට කෙසි දෙනවා නීතින් සමරු ඉතින් කොච්චරරි දුනත් පේෙන් ෙත්නෑ මක දිදෙන්නේ දෙදන කලු කරනවාන. ඉතිං ඔය හිසේ කෙස්ගානට මේ අම්මල මළගෙවල් ලොල ගිහිල්ල නැද්ද. ගිහිල්ල තියෙනවා. හිසේ කෙස්ගානට මළගවල්ලොල ගිහිල් ඇති. මළගවල්ලොල ගිහිල්ල පින්නවත්නී මරණීන් අපිට කියල දෙන ධර්මය. මරණින් අපිට කියල දෙනෝ ධර්මතාවය. ඒ ධර්මතාවේ අපි හරියට අවබෝධ කරගත් තනං හරියට වටහාගත් තනං මේ වෙන විටත් ඔබලා මීටත් වඩා ධර්මෙන් ඉහළ තැනක. මේ වන විටත් ඔබලා මීටත් වඩා ඔය ඇත්තු ධර්මයෙන් ඉහළ තැනකි හේතුව තමයි මරණ ධර්මතාවේ වටහාගත්තු කෙන එක දුකක් කියල අවබෝධ කරගත්තු කෙන. මේ ජරාමරණ දුකෙන් නිදහස් වෙන්න තමයි ධර්මය පුරුදු කරන්නේ. ඇැබ අපිකර ඇවිල්ල තියෙනමකක්ද සාම්ප්‍රදායිකව මළගෙවල් වලට යනවා මිනිස්සු මැරෙනවත් දකිනවා ඒ මෙැරෙන මිනිස්සුන්ට හැමෝම වඳීනමත් පේනවා අපිද්දේහේ දෙහා බලාගෙන බැඳල්ලා එන්න එච්චරයි. අඩනවා වඳීනවා. ඔච්චරණය මරණයකට අපිර වෙනමකක්වත් නෙේ. ඇැබයි මරණයෙන් අපිද කියල දෙන ධර්මතාවේ අපි අවබෝධ කලා නං පින්වත්නී ඔයත් අගේ ජීවිත තවත් ඉහල තැනක. ඇයි දන්නවද. එතකොට ඔබටම හිතෙනවා ආයියායි ප්‍රමාද වෙනයකෙන් පලක් ති නොද පල පලක් නෑ. පලක් නෑ. අතීත සංසාරගමනේ මගේ මරණයම, මගේ මරණයෙන්ම එකතු කරන්න පුළුවන් ඇටකටු වේභාර පරුවතේටතු වඩ වැඩිනම් සංසාරයට එකතු වෙන්න එකතු වෙන්න මට තියනෙත් මේ වගේ මරණම තමයි. දැන් අප්‍රමාදී බවක් අපි තුළ ඇතිවෙන්න ඕන නද. අනිත්‍යය දුක්ක අනාත්ම කියන ත්‍රරිලක්ෂණය අවබෝධ කරගන්න මනසක් අපි තුළ ගොඩනැගෙන්න්න නිද නැද්ද ගොඩනැගන්න ඕන. බේ අවාසනාව කියන්නේ අපි, මරණයත් සාම්ප්‍රදායිකවල්ලගෙන සාම්ප්‍රදායිකව කරගෙන එන වැඩපිළි වෙලක් මරණයෙන් කරකර ඉන්නවා මිසක් ඒක ධර්මතාවේ අපි තේරුන්ගත්තේ නෑ. එතුර දැම් බලන්න මහබෝසතානන් වහන්සේ සතර පෙරනිමිති දැක්කහාම උන්හන්සේ මෙතුවක් කල් හිතාගෙන හිටපු සංකල්ප ලෝකවලින් එලියටආවා. සංකල්ප ලෝකවලින් එලියට අමකක්ද. ඒ කාන්තයෙන්ම දිනක එහෙමනම් මමත් මැරෙනවා මයි. මමත් මැරෙනවා මයි. එහෙනම් මේ ඉපදෙන මැරෙන සංසාර ගමන නවත් අන්න මොකද්ද මං කරන්න ඕන.කිං කුසල ගවේස කුසලය හොයන්න ඕන. කං සච්ච ගවේස, මොකද්ද සත්‍යය කියල හොයන්න ඕන. මොකදද මේ ලෝකගෙතියන යථාර්ථය. ද මේ ලෝකයේ තියනෙන කුසලය කියලා අප හොයන්න ඕන. යථාර්ථය හොයන්න හොයන්න තමයි අපේ මනස ඇත්ත පිළිගන්න සූදානං වෙන්නේ. ඇත්ත පිළිගන්න සූදානංගෙන නැත්තන් අපි හැමදාම බොරුවෙන වෙයිද පිවත්නඉන්නේ. බොරුවේ. ඇ අපි ඇත්ත හොයන්නෑ. මොකද ඇත්ත මේ චතුරාරය සත්‍යය දකින්න මහන්සි වෙන්න. චතුරාර සතති අවබෝධ කරගන්න අපි මහන්සි වෙන්නෝ නිද නෙද්ද. මහන්සි වෙන්න ඕන. නැත්තන් චතුරාරය සතති අවබෝධ වෙන්නේ නැතිතාකල් මතකතියාගන්න භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමනෙත් මහාවනේ දලා දේශනා කලා පින්වත් මහනෙන කාරනා හතරක් ඔබලාද මමද මේ සංසාරයේ අවබෝධ නොකළ නිසා, අනේක වූ සංසාර ගමනේ දුක් විඳවිඳ සසර පැවැත් මැහැදවා. දුක් විඳවිඳ සංසාර පැවැත් මැහැදවා පින්වත් මහනෙන මමං චේවතුම් හාක මමත් ඔබලාත්න් මොකද්දේකාරණහතර දුකට හේතුව දුක නැතිකිරීම නැතිකිරීමේ මාර්ගය. පැහැදිලේ නේද පින්වත්න්නේ. මේ සත්‍ය හතර අවබෝධ නොවෙන තා කල් කවදා අපි මේ සසරෙන් මිදන්නද. කං සච්ච ගවේසි ඇත්තහොයන්න. ඇතතමයි මේ චතුරාරි සත්‍යය. ඒකින චතුරාරිය සත්‍යය බොරුයි කියලා ලෝකයේ දෙවියකුටමත් මාරයකුටවත්, බ්‍රහ්මයකුටමත් කේනචිවා කිසිවෙකුටත් මේක බොරුයි කියන්න බෑ. හේතුව. මේ ලෝකෙ හැමදාම පවතින යථාර්ථය තමයි මේ චතුරාය සත්්‍යය. එතුර සම්මා සම් බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා ලෝක අවබෝධ කරගෙන, ලෝකයාට මතු කළේ මෙන්න මේ සුන්දර ඇත්ත ධර්මය. එය නිසා අපි මහන්සි වෙන්න ඕන මරණය තුළින් හරි අපිට කියල දෙන ධර්මතාවේ ගෙනගෙන අවබෝධ කරගෙන, අප්‍රමාදීව කුසල් උපදවා ගන්න. කුසල් රැස් කරන්න අනිත්‍යවසයෙන් දුක්වසයෙන් අනාත්ම වසයෙන් දකින මනසක් පුරුදු කරන්න. නේතන් මම නේ සෝහමස්මින් න මේ සෝවත්තාති. මේ මගේ මමය මටමයි කියලා ගන්න දෘෂ්ටියෙන් නෑමී කිසිවක් මම නෙවෙයි මගනෙවෙයි. මගේ ආත්මේනෙවෙයි. හේතුන්ගෙන් හටාරගෙන හේතු නිරුද්ධ වෙලා යන ධර්මතාටිකක් විතරයි ලෝකෙ පවතින්නේ කියන අවබෝධය ඇතිකරගන්න මහන්සිවෙෙන් ඕොනිද නැද්ද මහන්සිවෙෙන්න්න ඕන පින්වත්න්නේ. එතන් අපි උත්සාහවන්තවෙන් නොනෙකත වීරිය වඩන්න. චන්දරාගේ පුළුවන් තරන් අයිංකරලා එකට ධම්මච්චන්දය. කාමච්චන්දයා ඉංකරල ධම්මච්චන්දයේ ධර්මය කෙරෙ කැමැත්තුපද වගන්න. දැම් බලන්නය කියනවා දැන් ඔබලා මං වෙනුවෙන් හඬන්න එපා සිනහසන කාලේ මොකද මන් චතුරාරි සත්‍යය අවබෝධ කලා. මං භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් නැසුරු කලා. බලන්න කොයි තර වන ලස්සන දේශනාවදදැයි කියන්න කියලා. මං චතුරාර්රි සත්‍යයත් අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ ගෞරවේ නැසුරු කලා. ඔබලාත් ප්‍රජාපතියට ගරු කරන වනං. දැ මේ බණහන අම්මල තාත්තල හැමෝම ඒ උත්තමාවයට ගරු කරන්න එෙද්ද. ගරු කරනවා. ඔන්න බලන්න ඒ ඔබර වෙනුවෙන් කියනදේ. මොකක්ද කියන්නේ. ඔබලාත් ප්‍රජාපතියට ගරු කරනවන්නං. දැ අපි ගරු කරන්න ඕනන ගරු කරනවනං ගරුකිරීම පිණිස ශාස්ත්‍රෝන් වහන්සේට පුළුවන් තරන් ගරු කරන්න. භාග්‍යවතුන් වහන්සේට යම් කෙනෙක් ගරු කරනවා කියලා කියන්නේ අර ධර්මය අවබෝධ කල පිරිනිිවිිච්ච උතුමන් වහන්සේලාටත් කරන ගෞරවයක්කක. හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේට ගෞරවය කරන්න කරන්න ආර්යියෝබලාට ප්‍රසංසා කරනෝ. කෞද ප්‍රසංසා කරන්නේ ආර්යන් වහන්සේලා ප්‍රසංසා කරනවා. ඇයි මේ ශ්‍රාවකයා, ඒ කාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්න ශ්‍රාවකයක්ඒවගේම ශාස්ත්‍රෘූන් වහන්සේට ගරු කරන්න ශසනයහි පැවැත්ම පිණිසම කටයුතු කරන්න මට ගරු කරන්න මට ගරු කරන වන්නම් ශාස්රූන් වහන්සේටත් ගරු කරන්න ශාස්රූන් වහන්සේට ගරු කරන වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස කටයුතු කරන්න හොඳයිඉද අපි සම්මා සම්බුද්ධ වාසනය පැවැත්ම පිණිස කටයුතු කරන්න ඕන කොහොමද පින්නත්න්නේ? කියන්න බලන්න. කොහොමද කරන්නේ. ආසියාාවේ උසම සැත්තපෙන පිළිමි හරි දිගම සැතපෙන පිළිමි හරි උසම හිට පිළිමි හරි නිර්මාණය කරන්න මහන්සි වෙන එකද නෑ. මොකත් දි කරන්න ඕන. ශාසනයේ පැවැත්ම පිණිස අපි කරන්න ඕන වෙනමකක්වත් නෙමේ. සීල සමාදී ප්‍රඥා කියන ත්‍රික්ෂික්ෂාව අපි තුළපුරුදු පුහුණු කරන්න ඕන. ඒ තමයි සම්මා සම්බුදධ ශාසනය පැවැත්මහදන විදය. අපේ සන්තාන හදන්නේ නැතුව ස්ථාන විතරක් නං අපි රැකගෙන තියෙන්නේ. අපේ සන්තාාන හදන් නැතුව ස්ථාන විතරක් නම් අපි දියුණු කරලා තියෙන්නේ ඇත්තටම පින්වත්න අපිට මැරෙන්න වෙන්නේ හිස්ජීවිතයක් වෙලා නෙමීද. හිස් ජීවිතයක් කරගෙන. ස්ථාන හදපුයවට පින්සිද්ධවෙයි. මතක දයාගන්න පින්සිද්ධවෙයි හැබැයි පින්සිද්ධ වනාට සංසාරයේ ප්‍රශ්නය අපි විසඳගෙන නෑ. මං කියන ඔත් න්න තේරෙන නේද. ඉං සිද්ධ වෙයි හැබැයි අප සංසාරය ප්‍රශ්නය විසඳගෙන ඒ ප්‍රශ්නය අයිංකරගන්න නිමාවක් හොයාගෙන අපි නෑ. ය නිසා මකද්ද කරන්න ඕන පිරිණත්න ස්ථානත් හදන්න එපා කියන්නේ. ස්ථාන හදන වගේම සන්තහානයේ දියුණු කරන්න සීල සමාදී ප්‍රඥාවසයෙන්. එතකට මේ ධරමස්ත්‍රවනය කරනො ඔය ඇත්තව තුළ සීලය දියුණු වෙන්න දියුණු වෙන්න. සමාදිය වැඩෙන්න්න වැඩන්න, ප්‍රඥාව වැඩෙන් ය ඇත්තො තුළ දියුණු වෙන්නේ, මොනසාසනයද සාස්තෘශාසනය. දැන් ඒකයි මේ මහරහත් උත්තමියන් වහන්සේලාත් උතුමන් වහන්සේලාත් හැම්ම තේරතේරී ගාථාවල උදානවල කියන්නේ. මම ගෞරවයෙන් ශාස්ත්‍රෘූන් වහන්සේ ඇසුරු කළ උහන්සේ තමයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ, මම බුද්ධ ශාසනය සැබෑවටම සම්පූර්ණ කලා. අන්න දැක්කද සම්පූර්ණ කරන විදිය. බුද්ධ ශාසනයේ සම්පූර්ණ කලා වෙන්නේ ප්‍රතිවේදහය සාක්ෂාත් කරපු කෙනෙක්. එකැන් එක්කො සෝවා නැත්තං සකදාගාමී නැත්තන් අනාගාමීළඟට අරහත්. රහතන් වහන්සේලා තමයි සම්පූර්ණයෙන්ම බුද්ධ සාසනය කළේ. එහෙනම් ඔබට එකක් පැහැදිලි නේද. බුද්ධ ශාසනය කලා කරනවා වෙන්නේ අපි අපේ සන්තහානය පුළුවන් තරං දියුණු කරන තරමට. මොකට අනුවද ත්‍රශික්ෂාවට අනුව සීලයට සමාධයට ප්‍රඥාවට අනුව. ඇයි කියනවා ඔබලාතින්, දැන්න ්‍රාපතියට ගරු කරන ශාස්්‍රෝ වහන්සිට ගුරන, උදාර්ශ්‍රාවකය හැටියට ධර්මස්ශ්‍රවනය කරන ඔ ඇත්ත වනත් දැං අධිස්ථහන කරගන්න. මොකදද. ඇයත් මෙවැනි සුන්දර ධර්මයක් මතු කරලා පිරිනිිවනාා නං. ඇයටද ගරු කරන, ඇයගේද ශාස්ත්‍රෝ භාග්‍යවතුන් වහන්සට ගරු කරන, උදර්ශ්‍රාවකයෙක් වෙන්න මම, තව තවත් මේ ශාසනයේ ත්‍රිෂික්ෂාව, සීල සමාදී ප්‍රඥා දියුණු කරගෙන. නිවීගිය නිවී යන උදාර්ශ්‍රාවක පෙළහරේ, මමද වටිනා ශ්‍රාවකයෙක් වෙනවා කියෙන් අධදිිෂ්ඨානයත් ඔය ඇතු හිතට ගන්න ඕන. එතකොට තම අපි හරියටම භාගිය තුන්වහන්සේට ගරු කරන, ආර්යන්ගේ ප්‍රසංසාාවට ලක්වෙන උදාර ශ්‍රාවකයෙක් බවට පත්වෙන්නේ ඉතින් දැන් ඇය මේ විදිහට සිහිකරලා හඬා හඩා වැලපි වැලපින්න මිනිස් අතරින් භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කළ වැඩම කරලා කියනවා ස්වාමීණී ඔබ වහන්සගේ අම්ම තමයි මම ඔබහන්සගේ අම්ම මම මගේ තාත්ත තමයි ස්වාමීණී ඔබවහන්සේ ඔබවහන්සේ තමයි මහා ප්‍රජාපති ගෝතමී තෙරණියව මේ ලෝකයට බිහි කළේ. ඔබහන්සේ පැවිද්ද දුන්නේ නැත්තං ඔබහන්සේ ධර්මය දායාද කළේ නැත්තං තවමත් ගෝතමී විතරයි මහා ප්‍රජාපති ගෝතමී විතරයි. ඇැබ ඔබහන්සේ නිසා මහාප්‍රජාපතිය කවුද වනේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය වුුණ ස්වාමීණී ඔබවහන්සගේ අම්ම මම මගේ තාත්තවෙන්නේ ඔබ වහන්සේ. අපිත් කියනවනේ ද මගේම බුදු මෑණියන්නු මගේම බුදු පියාණන්නු නහන්සේ හරිට පීත්‍රෘත්වය තාත්ත කෙනෙක්කු වගේ එනිසා තම අපි හැමෝගිම ශාතෘූන් වහන්සේ බවට පත් වෙන්නේ මහාකරුණාවක් මේ සුන්දර ධර්මය මතු කරලා, සසරේ අනාතනොවී අසරණ නොවේ මේ සංසාර පැවැත්මට ආයියායකතු වෙලා දුකහදන්නේ නැතුව සදාකල්මනිවී යන උදාරධරමය මතු කළේ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ මයි. එනිසාය කියන ස්වාමිණ ඔබවහන්සේ මගේ තාත්තා. ස්වාමීණී ඔබවහන්සේට මම මවුකිරිපෙව්වා, ඔබවහන්සේ මට අමාකිරිපෙව්වා ධර්මය නැමති අමාකිරි. ස්වාමීනී ඔබ වහන්සගේ රූපකායමං වැඩුවා ඔබවහන්සේ ධර්මකායෙන් මාව පෝෂණය කළ ධර්මයෙන් මාවපෝෂණය කළා ලෝකෙ කවුරු හරි අම්ම කෙනෙක් කාන්තාවක් දරුවෙක් ප්‍රාර්ථනා කරනව නං ස්වාමීනී ලෝකෙ හැමත් අම්ම කෙනෙකුටම ලැබෙන් නෝනී ඔබ වහන්සේ වගේ උදාර පුත්‍රරත්නයක් එකින් කියන දරුවු පාර්ථනා කරන්න කිය නෙමේ කවුරුහරි පාර්ථනා කරනවන්නම් මම ප්‍රාර්ථනා කරන ස්වාමීනිි හැම්ම අම්ම කෙනෙකුටම මගේ බුදුපුතා වගේ පුත්‍රරත්නයක් ලැබෙන් ඕන ඔබ වහන්සේ වගේ දරුවෙක් මේ ලෝකෙ අම්ම කෙනෙකුට ලැබුණුත් ඒ කාන්තෙමඒ සියලු අම්මලා සංසාර දුකෙන් නිදහස් වෙනෝමයි දැ බලන් හරි සංවේදී තැනක්. ඇයි කියනෝ ස්වාමීණී ලෝකයේ මහා මන්ධාතු ආදී රජ්ජුරුවන්ගේ අම්මලා සංසාරයේ බවසයුරේ ගිලුුණා හැබැයි ස්වාමීණී ඔබවහන්සගේ අම්ම බවසයුරෙන් එතර කලා එතර ව ඔබහන්සේ අම්ම ආයිමත් මේ බවසයුරේ ගිල්ලුවේ නෑ මහා මන්ධාතුවාදී සක්විති රජ්ජුරුවන්ගේ අම්මලත් බවසයුරේ ගිලෙනකොට ස්වාමීණී ඔබ වහන්සගේ අම්මා බවසයුරෙන් එතර වුණා. අව සාන වතාවට තව ගොඩා කාරණාවන් කියලම කාලය අපිට දැන් ධර්මදේශනාවේ නිමාවට යොමුවෙලා තියෙනෙහින්දා. කැටියෙන් මේ කාරණාටික අපේ සිහිකර ගමු ඇතියෙනවා ස්වාමීණී, ඔබවහන්සේගේ බුදුසිරුර නිර්මාණය කරන්න වඩන්න මව්කිරිදේල හදපුුවය සිරුර මට එක්කම එක වතාවක් ස්වාමීනිි පෙන්නන්න කිවවා. දැම් බලන්න ලෝක ඉතිහාසේ බුදුසිරුර භාග්‍යතුන්හන්සේ කාන්තාවකට පෙන්වුන තැනක්. මේ සිරරේ උඩකොටස විතරක් සිවර මෑත් කරලා තමන් වහන්සේගේ සුළු මවවෙච්ච, ගෝතමී තෙරණියයට පෙන්න්න නවා. ඇය කියනව ස්වාමීණී කවදාකවත් ඔබහන්ස දිහා බලල ඇති වෙන්නේ. ඔබහන්සගේ වචනාහගෙන ඉඳල ලෝකෙ කාටවත් ඇති වෙන්නේ. ඇත්තන පින්වත්න. ධර්ම මේ අහන්හන්න කවදාකවත් අපිට හිතෙනවද ඇති ඇති කියලා ඇති කියල හිතෙන්නේ. බුදුරජාණන් වහන්සගේ බුදුමුවකින් ධර්මයහන්න ලැබෙනවනන් ලෝකෙ කාටහරි ඒෙන ලෝකෙ කොයි තරංපුුණ්‍යවන්ත කෙනෙක් වෙන්න ඕනදන. ස්වාමිණි කවදාගවත් ඔබහන්සගේ වචන හල් අපිට ඇති කියලා හිතෙන්නේ හැබැ ඔබහන්සේ නිසාපි අපේ හිත හදාගත්තා හිත සෝපත් කරගත්ත ස්වාමීනේ පිරිනිවන් පාන් අවසර දෙන්න කියලා අන්තිම වතාවට බුදු සිරිපාකමල් වන්දනා කරනක ටානන්ද ස්වාමිණහසේ වේදනාවෙන් සුසුම් හෙලනවා. අනි ප්‍රජාපතියත් පිරිනිවන් පාන්න වඩිනවා භාග්‍යවතුන් වහන්සේ තව ටික දවසකෙන් පිරිනිවන් පායිද කියලා ආනන්දයන් වහන්සගේ සැකයකුත් ඇතිවෙලා දැන් වඋහන්සට හරිමත් දුකයි. එතකුට ඇය කියනවා බුද්ධ පුත්‍රයාණනී ඔබ මහා පින්නැති කෙනෙක් ඔබ වහන්සේත් ගුණධරම තවතාව දියුණු කරලා ප්‍රඥාව වැඩිය දියුණු කරලා රහත් පලේ දක්වා ම අවබෝධය කරායන්න, ගුණපුරන්න. නන්ද ස්වාමීන් වහන්සේතු රාහුල ස්වාමීන් වහන්සේ දෙනම වහන්සේලාම අරහත් පලට පත්තිච්චි උතුමන් වහන්සේලා. උවහන්සේලාට දුකක් නෑ. දැ උහන්සලට දුක උණහන්සේලා ධර්ම සංවේගයක් පහළ කළා මේ සංස්කාර ධර්මනං කෙසිල් කඳක් වගේමයි. හේතුන්ගෙන් සකස්ච්ච දේවල් කවදාකවත් නිත්‍යවෙන් නෑනි පින්නත්න. නිති වෙන්න කෝ මනත්‍යය වෙලා යනවා. මේවා හරියට මායාකාරයෙක වගේ අපි රැවටිලා ඉන්න මේ පංචස්කන්දයට. එකයි ප්‍රජාපතිය කියන්නේ ස්වාමීණී ආනන්දයන් වහන්ස සරපයන් ගැවසීගත්ත සරපයන් ගැවසිලා ඉන්න ගුහාාවක් වගේ මේ ශරීරය. පටවිධාතුව කියල කියන සර්පයෙක්. ආපෝධාතුව කියල කියන්නේ සර්පය තේජෝධාතුව කියල කියන්නේ. සරපයෙක් වායෝධාතුව කියලන සර්පයෙක් දැන් මේ සරපයන්ගෙන් එකම එක ධාතුවක් හරි කිපුණුත් සත්ත්වයාගේ මරණයෙන් නැද්ද එනවා. දැන් ආපෝධාතුව වැඩිවෙලා සීතල කාලෙට කොච්චර මැරෙනොවද සමහරයන හොඳට බලන්න. එනිසා සරපයෙක් වගේ මේක නින්දා කරන්න ඕනි තමයි පින්වත්න. ඇයි නින්දා කරන්න ඕන. කවලා පොවල නහවල සතපවල පෝෂණය කරලා ලස්සනත් කරලා අන්තිමේට දෙන්නෙම දුකද නැද්ද. දුක කළෙහෙගුණේ දන්නෙම නැති ජාතිය එක් කෙනෙක් තමයි කවුද. මේ රූපය කය කිසිම කළේගුණක් නැහැනේද. ඇයි කවනවා පොවනවා, නහවනවා, සතපවනවා ආරක්‍ෂාව දෙනවා, හැඩ කරනවා වැඩ කරනවා ලස්සන කරනවා. අන්තිමේති දෙන්නෙම දුකනේ. දෙන්නමදුක නෙමේද දෙන්නෙමදුක නින්දා කරන්නෝනී. බලන රහතන් වහන්සේලා මොකදද සීකළේ ධර්ම සංවේගේ සබभේ සංඛරා අනිච්චාති හේතුන්ගෙන් හටගත්ත සියල්ලලා නිත්‍යයි. ඇය දැ මේ විදිහෙට සිහිකරලා පිරිනිවන් පාන්න වඩිනකොට පින්වත්න භාග්‍යවතුන් වහන්සේතුන් ප්‍රජාපතිය ගෝතමී තෙරණයට පස්සු ගමන් කලා. ඒ තමයි අම්මට කරපු උදාාර ගෞරවය පළන සමාසම්බුදුරජාණන් වහන්සේ නමකුත් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ මවට පසුගමන් කරනවා පිරිනිවන් පාන්න වඩිනකොට. ඇය විවිධ ප්‍රාතිහාරයන් දක්වලා පිරිනිවුුණට පස්සේ දේහේ දවල ආනන්දයන් වහන්සේ පාත්‍රයකට අස්තිධාතු ටිකක් ගෙනැල්ල භාග්‍යතුන් වහන්සේගේ අතින් දෑතඋඩ ශ්‍රීහස්තදාතුූඩ තිබ්බා. එතකොට දෙවිවරුත් සංවේගේ පහළ කලා හා යෝගා විප්පයෝගන්තා. අහෝ පුදුමයි, හැම එක්වීමකම තියෙන්න්නේ වෙන්වීම. ඔන්න ඔය අවබෝධය හදාගන්න ඕන හැම එක්වීමකම තියෙනවා වෙන්වීමක්. එක් වෙලා නොවිච්ච දෙයක් ලෝකනෑ. හා නිච්චා සබ්බ සංකතන් අහෝ පුදුමයි. හේතුවන්ගෙන් හට ගත්ත සියල් අනිත්‍යයයි. එකත් නිත්‍යයවතිය නොද නෑ. හා ජීවිතන් විනාසන් තහෝ මේ ජීවිතයේ කාන්තයෙන්ම මරණයෙන් කෙලවර වෙනවා මයි. බලන්න දෙවිවරුද්දෙන් ධර්මය තමයි සිහිකළේ. මේ විදිට හිත හිතා සෝක කළ. භාග්‍යතුන් වහන්සේ ශ්‍රීහස්තධාතු ශ්‍රී අස්තධාතුවට, අස්තිධාතු පාත්‍රය අරගෙන ප්‍රජාපතියගේ භික්‍ෂුන් වහන්සේලාට එතන හිටපු පිරිසට වදාලා අත්තදී පාතතෝහොත පින්වත් මහනිනි ඔබලා ඔබලාවම සරණ කරගන්න. භික්‍ෂුුණී සංඝයාගේ මහා දැවන්ත කඳ. මහා ප්‍රජාපතියත් අනිත්‍ය හේතුවෙන් ඇයද පිරිනිිවුනාා නං මහනිෙනි දර්මය හැරුණුකොට උබට කාගෙන්වත් පිළිසරණක් නෑ. සතිපට්ටාන ගෝචරක් පුළුවන් තරං කායේ කායානු පස්සී විහරති කය පිළිබඳව, සිත පිළිබඳව, සිතුවිලිපිළිබඳව, ධර්මතහා පිළිබඳව, වේදනාව පිළිබඳව, සිහිනුවන උපදවාගෙන සීයෙන්ම වාසය කරන්න. භාවෙත්තුවා සත්්‍ය බොජ්ජන්ගේ පුළුවන් තරං සද්ධවිරිය සති සමාධි ප්‍රඥාදී කොට ඇති. බොද්ජංග ධර්ම වඩන්න දුක්කස් සන්තංකරිස්සති ඒ කාන්තයෙන් ම බලත්් දුකෙන් අතමි දෙන්න කෙලබාගතුන් වහන්සේ වදාල ඒ නිසා. පුළුවන් තරං ලෝකයේ ඇත්ත දකින්න. යථාර්තයේ තේරුම් ගන්න. යථර්තයේ පිළිගන්න මනසක් හදාගන්න හැම එෙක් වීමක් තුළම වෙන්වීමක් තියෙන බව. මේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන බව ප්‍රඥාවෙන් දැක දැක. සතිපට්ඨානය පුරුදු පොහුණු කරගෙන බොජ්ජංග ධරමදියුණු කරගෙන දුක කෙලවර කරන උදාරශ්‍රාවකයන් බවට පත්වෙන්නද මේ දේශනාව උපකාරයක්ම වේවා කියලා අධිෂ්ඨාන කරගන්න ඒ සඳහාම කටයුතු කරන්න ඔබැහැම දෙනාටම දිරිය සවිය බලය ලැබේවා.